පහුගිය දවසක කියපු සටහනක මම දැක්කා නිස්සංකමල්ල සෙල්ලිපියේ තිබෙනවයි කියන වැකියක් රාජ්‍ය දේපල පොදු දේපල සොරකම් කරන අය ඊළඟ ආත්මේ උපදින්නේ බල්ලන් සහ කපුටන් වෙලාය කියලා නිස්සංකමල්ල සෙල්ලිපියේ තිබූ වැකිය ජනාධිපති කාර්යාලයේ ඉඳලා මැති ඇමතුරුන්ගේ කාර්යාලවල රජයේ නිලධාරීන්ගේ කාර්යාලවල හැමතැනම පුවරුවක සටහන් වෙනවා නම් හොඳයි කියලායි මට යෝජනා කරන්න තියෙන්නේ ජනතාවට හිතන දේ මේ දවස්වල නිස්සංකමල්ල රජුරුවන්ගේ කාලේ කියපු කතාව හරියන්නේ නැහැ කියලා. මොකද මේ රටේ දේපල සම්පත් සූරා කරන නැත්නම් ඒවා ගසා ගන්න හැටියට ලබනාත්ම වෙලාවල බලු කපුට වෙලා ඉපදුනාට වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ ආත්මේ සාමාන්‍ය අවංක ජනතාවට ජීවත් වෙන්න විදිහක් ලැබෙන්නේ නැති නිසා. අපි එක ඒ වගේ කෙරුවාවක් ගැන කතා කරලා ආපහු එතන යන්නේ ඒ වගේම තවත් කෙරුවාවක් ගැන. පිටිකල අපි පහුගිය දවස් ටිකේ මේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලංකාවේ සිසු දරුවන්ට හඳුන්වා දෙන්න යන රක්ෂණය ගැන කතා කරා. මෙහෙම රක්ෂණයකට දැන් මේකට සම්පූර්ණයෙන් වියදම් කරන ගාණ කීයද ඔබ එදා කිව්වේ? රුපියල් මිලියන 27000. ඒ කියන්නේ බිලියන 2.7ක්. ඔව්. එතකොට මේ ගාණ වියදම් කරනකොට එක ලංකාවේ පාසල් සිසු සංඛ්‍යාව කීයක්ද වොන් කියන්නේ? සාමාන්‍ය චාමික අධ්‍යාපන අමාත්‍යංශය මොන වැඩේ කරන්න ගියත් ලංකාවේ පාසල් දරුවෝ ලක්ෂ 43ත් 45ත් අතර ඉන්නවා කියලා උපකල්පනය කරලා තමයි වැඩ කරන්නේ. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශයම සංඛ්‍යාලේඛන වලින් පෙනී යන දේ තමයි සාමාන්‍යයෙන් ළමයි ලක්ෂ 42ක් විතර වගේ තමයි ඉන්නේ පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්වත් එක්කම ගත්තා. හරි, එතකොට එක ළමයකට රුපියල් 500 ගානේ වේදන් කරනවා කියුවාට දැන් ඇත්තටම ඔබ කිව්ව ගාන ළමයි ගාන ඒගොල්ලන්ගේ සංඛ්‍යාලේඛනේ 45 ලක්ෂෙන් බෙදලා ගත්තම රුපියල් 600ක් වේදන් කළ දෙන එක ළමයකට. ඔව්, රුපියල් නමුත් රක්ෂණ ආවරණයේ සැලකිල්ලට ගන්න එක දා සිසුවෙකුට රුපියල් 500ක් විදියට තමයි. නේද රුපියල් 600ක් කියන්නේ රුපියල් 100ක් වැඩි. ඔව්, එතකොට ඒ රුපියල් 100ම දාලා ගණන් හදලා බැලුවොත් රුපියල් 100ට ළමයි ලක්ෂ 45කට මේක වැඩි වුණාම ලක්ෂ 45ව 100ක් එතකොට ඒ 45ව 100ක් මොකද වෙන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. හරි, ඊළඟට දැන් මේ කෙරුවා මේ ආකාරයෙන් යනකොට දැන් ඊට පස්සේ කියනවා හම්බෙච්ච කමිෂන් එකක් ගන්න. මේ කමිෂන් එක අපි පාවිච්චි කරලා අරමුදලක් හදුවා අය කියලා. එහෙම අරමුදලවල් හදන්න පුළුවන්ද? රොෂාන්, දැන් මේ සුරක්ෂා රක්ෂණය දියත් කරන උත්සවයේ සභාවේදී ජනාධිපතිතුමත් හිටියා, අගමැතිතුමත් හිටියා, කතානායකවරයත් හිටියා. එතෙන්දී අධ්‍යාපන අමාත්‍යවරයා කියනවා 120ක් විතර කමිෂන් එකක් මේකෙන් හම්බ වෙන්න තියෙනවා මේ නියෝජිතයෙක් කරා කරන්න. මොකද ඩිරෙක්ට් කරේ ඒකෙන්ද මුදල යන්නේ කොමිෂන් එක කාටවත් යන්නේ නැහැ. ඒක යොදලා හදනවා මේ අරමුදලක් මේ රක්ෂණ ආවරණෙන් ආවරණය නොවන ලෙඩ රෝග ආවරණය වෙන විදිහට කියලා. ඒ ප්‍රකාශයෙන් හරියටම මාස 9ක් යනකොට ඒ ඇමතුමාම කියනවා මේ රක්ෂණ ආවරණය පුල් කරන ප්‍රතිලාභ වැඩි කරන්න අර කොමිෂන් එක යදෙව්වා කියලා. දැන් පරස්පරයක් තියෙනවා මෙතන. දැන් පෙරේද වෙනකොට තිබුණේ නැහැ අර පිහිටවනවගේ අරමුදල. ඊයේ උදේ හදිස්සියේම මේ අරමුදලට අදාළ ගිවිසුමකට අත්සන් කරනවා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයයි. හරි, එතකොට ඔය කියනවා අරමුදල හදිස්සියේම කඩිමුඩියම ලෑස්ති කරන්න යයි. මං හිතනවා ප්‍රශ්න කිරීම හින්දා වෙන්න මැති මේ අරමුදල් වලට මොකද උනේ, කොමිස් මුදල් වලට මොකද උනේ, එහෙම කොමිස් ගන්න පුළුවන්ද කියලා පහුගිය දවස් ටිකේම අපි මතු කරපු කාරණාත් එක්ක මේක උනා කියලා අපිට හිතන්න පුළුවන්. ඔව්, දැන් මට මතකයක් යනවා ලංකාවේ හිටපු ළංගමේ හිටපු බොහොම කීර්තිමත් සභාපතිවරයෙක් අනිල් මුණසිංහ මහත්තයා තමයි තමන්ට හම්බෙච්ච කමිෂන් එපා කියලා ඒ වෙනුවෙන් බස් හෝ වෙනත් රථවාහන ලබා ගැනීමෙන් මේ ඒ ගණයට වැටෙච්ච පළවෙනි මිනිස්සයා. දැන් අනිල් මුණසිංහ මහත්තයාගේ ක්‍රියාදාමයට මේ අකිල විරාජ්ගේ ක්‍රියාදාමය සමාන කරන්න පුළුවන්. මොකද ආයුත් පුවත්පතක දැන්වීමක් පළ කරලා තියෙනවා මේ ඊළඟ අවුරුදු සඳහා මේ සෞඛ්‍ය රක්ෂණ ඔප්පුවක් සුරක්ෂා පිහිටවන්න කටියට ටෙන්ඩර් කැඳවනවා කියලා. ඔව් චාමික, දැන් මේ දැන්වීම දාලා තියෙන්නේ ලබන අවුරුද්දට රක්ෂණ සැපයුම් කර හොයාගන්න එපා. දැන් ඔබ කියන බිලියන 2.7 ගානේ හැම අවුරුද්දෙම වියදම් කරන්න ඕන අපි එතකොට. ඔව්, දැන් ලබන අවුරුද්දට සමානලට වැඩි වෙනවා. මොකද දැන් මේ අවුරුද්දේ සලකලා බලන්නේ අවුරුදු 5 ඉඳලා අවුරුදු 19 දක්වා දරුවෝ. ඔව්. දැන් ලබන අවුරුද්දට මේ දැන්වීම කැඳවලා තියෙන්නේ අවුරුදු 5 ඉඳලා 21 දක්වා පිරිස් ආවරණය වෙනවා. ගාන අවුරුදු 21 වෙනකන් ළමයි ඉස්කෝලේ යනවා. කොහොමද? සමහර දේශපාලනඥයෝ එහෙම වෙන්න පුළුවන්. මොකද පාර්ලිමේන්තුවේ 10 පාස්, 8 පාස්, O level පාස් නැති කට්ටිය ගැන පහුගිය දවස්වල රසක් කතා කරනවා මේ දේශපාලනඥයන්ගෙන්. ඒ අය ගැන හිතාද මේ අවුරුදු 21 වෙනකන් ඉස්කෝලේ ඉන්නවා කියලා මම හදලා තියෙන්නේ. මොකද අවුරුදු 21 වෙනකන් ඉස්කෝලේ ගිය ළමයි අපේ කාලේ අපි පන්තිවල හිටියේ නැහැ. ඔව්, අවුරුදු 21 වෙනකන් දරුවෝ පාසලෙන්වත් වඩා චාමික දැන් මෙතන වැදගත්ම කාරණේ දැන් මේ සෞඛ්‍ය රක්ෂණයක් දෙන්න අධ්‍යාපන අමාත්‍යාංශය අතපොවන එක. මේ රටේ නිදහස් සෞඛ්‍යයක් තියෙනවා. ඒතර සෞඛ්‍ය අමාත්‍යාංශය තියෙනවා. ඊළඟට අපේ රටේ දරුවෝ ගත්තාම අපි ලෝකේ දියුණු රටවල් වලට තරමක් දුරට සංසන්දනය කරන්න පුළුවන් මට්ටම අපේ සෞඛ්‍ය මට්ටම හොඳයි. අපේ ළමයි ලෙඩු නෙවෙයි. ඉතින් දැන් මේ සෞඛ්‍ය අමාත්‍යාංශය කරන්න ඕන වැඩකට අධ්‍යාපන අමාත්‍යාංශය අතපොවලා.
ඉතින් මං හිතුවා දැන් එහෙම අතපොවන්න සිද්ධ වෙන මොකක් හරි දෝෂාගතනක් තියෙනවා නේද? වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමාට ලෝකේ පුරා හොඳ පිළිගැනීමක් තියෙනවා. එතුමාට අද විශේෂ උපහාර පිදීමේ උත්සවයක් පවා පැවැත්වෙනවා. දැන් මේ සියල්ල මැද්දේ එතකොට එතුමාගේ වැඩේයි අකිල විරාජකාරී වසන්න තත් අධ්‍යාපන අමාත්‍යවරයා බාර ගන්න හදන්නේ. ඔව්. ඊට වඩාම බරපතල කියන්නේ අපි ටිකක් ලැජ්ජාසහගත වෙන කාරණේ. සෞඛ්‍ය අමාත්‍යවරයා මේ විදිහට ලෝකෙන් ඇගීම් ලැබෙනකොට අපි ළමයින්ව රක්ෂණය කළා. ඒක ප්‍රතිරක්ෂණයක් කරනවා. මේක අවදානම වැඩි කියලා හිතලා. ඒ කියන්නේ ළමයි ලක්ෂ 45ක් අවුරුද්දේ හැමෝම ලෙඩ වෙයි කියන මට්ටමින් තමයි මේක ප්‍රතිරක්ෂණය කරන්නේ. ඒක හින්දා රුපියල් මිලියන 1800ක් වගේ මුදලක් රටෙන් බැහැරට යනවා. දැන් අද වෙනකොට චාමික වන්දි ගෙවලා තියෙන්නේ මේ වන්දි ගෙවලා තියෙන්නේ රුපියල් මිලියන 170කට ආසන්න ගාණක්. ඔබ කියන්නේ බිලියන 2.7ක් රක්ෂණය කරාට ලංකාවේ ඒකේ සිසුන්ට ප්‍රතිලාභය ලැබිලා තියෙන්නේ රුපියල් මිලියන 168ක් විතරයි දැනට. එතකොට මේ ගාණ බැංකුවක දැම්මනම් බැංකුවෙන් ලැබෙන ඩිපොසිට් එකෙන් නැත්නම් ඒකේ තියෙන මේ හම්බෙන පොලි මුදලෙන් මේ දේම කරන්න තිබුණා. එතකොට අවුරුද්ද ගානේ රක්ෂණ සමාගමකට මේ බිලියන 2.7 ඊට වඩා වැඩි මුදල් ලැබීමේ මේ අවස්ථාවක් මතුවෙන්නේ නැහැ. ඔව් පැහැදිලිව දැන් තියෙන පොලි අනුපාත ගත්තොත් මේ මුදල දැම්මනම් වසරකට රුපියල් මිලියන 300 විතර පොලි ආදායමක් ගන්න තිබ්බා. ඒ වැඩේ කරන්න තිබ්බා. ඉතින් මම හිතන්නේ ඇමතිතුමා කියනවා කමිෂන් කියලා දෙයක් තියෙනවලු මම ඒක දන්නේ නැහැ කියලා. එහෙම කියලා මාස 9ක් යනකොට ඇමතිතුමා කමිෂන් එකේ ගානක් කියනවා. ඒතර ඇමතිතුමාට උවමනාවක් තිබුණාද ලේකම්වරයාට උවමනාවක් තිබ්බද මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න කියන එක පැහැදිලි නැහැ. කොහොම වුණත් චාමික මේක මේ සුරක්ෂා රක්ෂණ සංකල්පය මේකේ නිර්මාතෘවරයා ඉන්නේ රක්ෂණ සංස්ථාවේ නිලධාරියෙක්. ඔහු පහුගිය රජයේ තමයි යෝජනා කරන්නේ. ඒ යෝජනා කරපු එක විතරක් ප්‍රතිලාභ තිබ්බා. ඒ ආණ්ඩුව පැටීමත් එක්ක ක්‍රියාත්මක කරන්න උනේ නෑ මේක. අලුත් ආණ්ඩුව ඊට පස්සේ අලුත් ආණ්ඩුවට මේ යෝජනාව දැම්මා. මේගොල්ලෝ අයවැය යෝජනා කරලා ක්‍රියාත්මක කරනවා. හැබැයි ප්‍රතිලාභ අඩුයි. ඇත්තටම ගත්තොත් වෙන්නේ අධ්‍යාපනය සඳහා වියදම් කරන්න දෙන සල්ලි මේ. කාඩරි අවශ්‍යතාවයක් තියෙනවා නම් පෙන්වන්න අපි 106ක් වීදම් කරනවා කියලා මේ වගේ බොරු ව්‍යාපෘතියකින් වුණත් 106ක් වීදම් කරයි කියලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඒක නෙවෙයි. මේ රටේ අධ්‍යාපනය හැමතිස්සෙම පෙන්වුම් කරන්නේ අපි අධ්‍යාපනය අනාගතයට ගෙනියනවා කියලා. ඇත්ත. පළවෙනි වතාවට ලංකාවේ අධ්‍යාපනය අකිල විරාජකාරීව සම්අධ්‍යාපන අමාත්‍යවරයා කාලියටදී අනාගතයට ගෙනියනවා. මේ ලබන අවුරුද්ද සඳහා මේ ටෙන්ඩර් එක දාන දැන්වීම දාලා තියෙන්නේ 2018 8 වෙනි මාසේ 26 වෙනිදා. තාම එන්න තියෙන පත්‍රයක දිනයක් ඇතට තමයි මේ දිනිය දාලා තියෙන්නේ නැත්නම් මේ ටෙන්ඩර් එක ඇඳලා තියෙන්නේ. ඒකයි මේ රටේ අනාගතයට මෑත කාලෙදී යමක් ගෙනිච්චා නම් අනාගතයට ගැළපෙන පරිදියක් කරා නම් කෙරිච්ච එකම දේ මේක වෙන්නේ.